ඉදරින් අපස සාමාන්‍යි පෙළ එකලාශ්‍රේණියය විද්‍යාව පඩම් මලාවත් එකතුවෙන අදරණයේ දුළපුතාලට අයිබෝවන් දුපුතේ මම අද සුදානම්වෙලාවා එකලාශණී තුංගනවාරයට නියමිත විද්්‍යත් ්‍රසායනේ. පාඩම ආරම්භ කරලා ඒ සාකච්ඡාව ඔවත්තෙක්ක ඉදිරියට ගෙන යන්නට. ඒ සඳහා ඇත්තටම මම සුදානම් කරගෙනවා ප්‍රායක ්‍ර කාරම්ී ප්‍රයක්සඳ හවශ්‍ය කරන. වහා ඔපරනාත් අභිමේටිගත් එකතු කරගෙන මේ ඒකක හසම්බන්ධ දැනුම අවබෝධය ඇතිකරගරන්නට එකතුවෙමු. ඇත්තටම පාඩම ඔබේ එදිනිදා ජීවිතත් එ ඉතාමත්ම සමීපෝ බැඳනු පාඩමක්. ඒනිසා මේ පාඩම ප්‍රායෝගිකව ඉතාමත්ම වටටිනවා. ඒකම මේ අපි කතා කරන දේවල් ඔබට එතින්දා ජීවිතේ ප්‍රයෝජනවත් වන අස්සා බොහොමයි. ඒ නිසා මංහිතනවා ඔබට මේ පිළිබඳ විශේෂ උනන්දුවක් ඇතිව වි කියලා. ඒකම තවද්‍යයක් කියන්නට ඕන මේ පාඩමේ තියන විශෂත්වයක් තමයි. ඔබට අද අලුත් විද්‍යාත්මක වචන කීපයක් හඳුනාගන්නට වෙනවා. ඒ වච්චන පාඩම එ එකවෙන ඔබට ඉදිරියේදි දිගින් දිගටම. එනිසා මයි අවස්ථාවන ොලදි සිහිපත් කරන්නම් ඔබේ සංකල්ප පිළිබඳව අවබෞද්ධය හොඳින් පවත්තාගණට අවශ්‍යයි පාලම තුළ. හෙමනම් අපි සිහිපත් කරගමු ඔබේ ගෙදර රූපහනිී යන්ත්‍රය ක්‍රියාත් කිරීමට ඔ පාච්චි කරන දුරස්ත පාලකේ. එතකොට දුරස්ටපාලකෙන් ඔබ රූපාහිනය ක්‍රියාත්මක කන හි හඩ අඩු වැඩිරන අධි වශය උපකාරණය නිර්තතුරුවම පාවිච්චි කරවා. ඔබ දන්නවාද තකොට මේ උපකරණය ක්‍රාත්ම කරන්නට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්න්නේ කොහොමද කියලා. ඔව! ඔබදකිනවා ඒ දුරස පාලකේ තුර තියෙනවා කුඩා කෝෂ නැත විද්‍යත්රසායනික කෝෂ නැතාපි සාමානයින් කියනවා බැටරි කියලා. ඇත්තරම ඒ වචනය ඔබ පසුව තේරුම් ගනිීවී බැටරියක සහකෝෂයක තියන වෙනස්කම්. ඒ වචනදේගත් අපි මෙ පාඩම මේ අලුතින් කතා කරන වචන, ඔබට සමීප වචන නමුත් ඒවා අපි හොඳින් තේරුම් ගන්නේ මේ විද්‍යත් රසායනය පාඩමේදී. එතකොට ඔබද අන්නවා ඔබට නිවසේ පාවිච්චි කරන බොහෝ උපකරණ. ක්‍රියාත්මක කරන්නට විද්‍යුත්කෝෂ මතං බැටරි අවශ්වයෙනවා. යබට තිරේ දිස්සෙනවා අපේ නිතර පාවිච්චි කර විදුලි පන්දමක් කැල්ව ලේටරක් නැතං ගණකයන්ත්‍රයක් ඉගාවට පරිගණකයක්, ඒවගේ ජංගම දුරකතන ඔබේ නිවසේතියන ඔරලෝසු, ඒවගේ බොහම සමීප ක්‍රීඩා උප කරන්න දුරස්ත පාලකවලින් ක්‍රියාත්මක වෙන කාර් ඒවගේම කුඩා රබෝයන්ත්‍ර මේ ආදී ඔබ පරිාරණය කරන බොහෝ දේ ක්‍රාම කරීමට අවශ්‍යි කරන ශක්තිය මේවට සපය න්නේ විද්‍යයොත්. එතකොට අපි පාඩමේදී ඒ පිළිබඳව තමයි ඇත්තරම හදාරන්නට සූදනම්බෙන්න්නේ. ඒවයි රසායනක ක්‍රියාකාරිත්්‍යය පිළිබඳ තමයි අපි මේ පාඩමේදී හදාරන්නට සූදනම්වෙන්නේ. ඒතකොට අපි දන්නව දුලපුතාල දෙකලා තියෙනවා විවිධ ආකාරයේ විද්‍යුත්කෝෂ. ඔබට මම කීපයක් වැඩසරහනට ගිෙනවා ඔබට දීශ්ණය කරන්නට. බටි පේනවා විදිද හැඩේ හවිධ ප්‍රමාණයේ රසායනික කෝෂ. මීට අමතරව ඔබ දකිනවා ජංගම දුරගතනවල තිබෙන වෙනස්වර්ගයක බැටරිය ඇත්තැන්ගේ රසාානික කෝෂ. ඒවගේ කුඩා උල්ලෝසවතිනා කුඩා බොත්තම්මගේ කුඩා ප්‍රමාණයේ විදු රසාානිික කෝෂ. ඉතිං ඒ කෝෂවල රසානිික ක්‍රියාකාරිත්තය ැබඳතු කියනෙක තමයි අපියාද සාකච්චා කරන්නේ. මේ ක්‍රියාකාරිත්වෙන් අධ්‍යනය කරන්නට ප්‍රායෝග ක්‍රියාකාරකම් ඔස්සේ යොමුවෙන්නට කැමති ඇති. එනිසා මම මුලින්ම පොඩි ක්‍රියාකාරකමත් කරනවා මේ පෝෂව ක්‍රාකාරිත්‍යය ඔබදු කගන්නට අපට උදව් කරගන්න. මම සිංකලෝහ කැබැල්ලක් තංග සල්පියරීක් අමලඇත් එක්ක ප්‍රතික්‍රියා කරවනවා. එහිදී ලබාගන්නා නිරීක්්ෂණ අපි පළමුුව සාකච්ඡා කරමු. delante නන්දි පරික්ෂණමයම ඔබට පෙනෙනු ඇති මේ බෝතලයේ තියෙනවා තන්නුක සල්පවරි කම්ලය. ඒකම මම සුදානම් කරගෙන තියෙනවා සිංක් ලොහොතාඩවා ඊට අම තරව මම කොපල ලොහෝ තහාඩුවකුත් සූදානම් කරගෙන තියෙනවා මේ කොපල හෝතහාඩුව පාවිච්චි කරන්නේ යම් කිසි අදහසක් ඇතුව ම ඉදිරයේ දී බට එක පැහැදිලි කරන්න. එහමනං අපි මේ සිංකලොහෝතහඩුව මේ බීකරයට ඇතුල් කරලා තනුක සල්පියවරි කම්ලය ස්වල්පයක් එකතු කරම්. හොඳයි දැන් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් සිංල හොත හඩුව තකු සල්පරරික් අම්ලේ තුළ දී ලක්වන පවිපරයාසය ඒක්කම මම සංසන්ධනාත්නකව නිරීක්ෂණ ලබාගන්න උදවවෙන්න මේ බී කරයට කොප හෝත ඩු කැබැල්දගුත් එ එකතු කරනවා අපිඒ බී කරයටත් එකතු කරමු සතනකු සල්පියරරික් කම්ලේ දැන් දූලපුතාලා හොඳින් නිරක්ෂණය කරන්න මේ බීකර දෙකෙහි සිද්ධ වනු විපර්යාසු. රොබට පෙනෙනවා සිංතහඩු එකතු කරවු බී කළේ දහඩුව මතවායබුළු හටගෙන ක්‍රමයෙන් ඉවත්වෙන ආකාරේ. කොපහඩු එක්ල බීකරය ඔබ හොඳින් නිරක්ෂණ කරන්න එහහි ැක තු නික්ෂ කොට බන්නේ නෑ සි මදිික වායු ඇවීමක් අධදවශය නිීක්ෂණ ලබන්නේ නැහැ. එතකොට දුවපුතේ මේ සිංතහඩුව මේ ආකාරයට වාපුුලු නිකුත් කරමින් බොහෝ කාලයක් තිබුණොත්ත එහෙම අප නිරීක්ෂණ කරන්න පුළුවන් එය මුළුවමනිම දොවී යනවා මේ තහුව ද්‍යවී ඔට නිරක්ෂණ කරන්න බැහැ කෙටිකාලයකදී නමුත් මේ කාලයක් සමඟ මේ තහඩුව ක්‍රමේක්ෂය වෙනවා. මෙන මේ නිරීක්ෂණය අපි මුලීම පැහැදිලි කර ගමු. මොකක්ද මේ තනුක සල්පියරිකම්ලේ තුලදී සිංතහාඩුවට සිද්ධ වන්නේ කියලා. ඒ කරුණු පැහැදිලි කරගෙන අපි අපේ පාඩම ඉදිරියට ගෙනයාමු. එතකොට දුවේ බුතේ ඔබ නිරීක්ෂණය කර සිහුව යවෙන බව ඇතර ම සඳහන්කලා ඒේ සඳ යමි කාලයක් ග වවා එහිදී සිද්ධ වෙන දේ අපි මෙයාකාරයට පැහැදිලිර ගමු. එතකොට සිංත හඩුව දිය වෙනොකි අපි කිව්වා. එතුන ඇත්තරම මොකක්ද මේ සිද්ධ වෙන ක්‍රියාව. රසානික සමීකරණයකාකාරයට අපිට ඉදිරි පත් කරන්න පුළුවන් මේ සිදුබීම. මොකද සිද්ධ වෙන්නේ මේ සිංක් පරමානු සි දෙකදාන අයන හැටියට ද්‍රාවනයට එකතු වවා එහමනං මේ සිංක් පරමානු සි දෙකදානයන හැටියට ද්‍රාවණ ගත වෙද්දි මොකක්ද සිද්ධ වෙන්නේ මේ නිදහසන ඉලෙක්ට්‍රෝන සිංක්තහඩුව මත රඳවල තමයියේගොල්ලො බ්‍රාවනයට බහින්නේ. එහම නම් සිංතහඩුව මත්ත ඉලෙක්ට්‍රෝන එකක්රස්වීමක් මේ වෙලා විදිී සිද්ධව ෙනොගෙ ල අපට සලකනට පුළුවන්. ඉගාවටේ. දේවන නිරීක්ෂණය වනේ සිංකලොහෝතාඩුව මතින් වායිුබුබුලු නිකුත්වීම. එතකොට අපි මේ ද්‍රාවනයට එකතු කරලා තියෙන්නේ තනුක සල්පියවරිකම්ලේ. ඔබ දන්නවා තනුක සල්පියෝරික් අම්ලය ජලිය ද්‍රාවනයේදී හයිඩජනායන සහ සල්පේට් අයන හැටියට අයිනිි කරණය වෙලායි පවතින්නේ. මොකද ඔබ මීට පෙරපාඩන් වලදදි ස හඳුනා ගත්තා සල්පියෝරරික් කම්ලේ කියන්නන්නේ. ප්‍රබලාම්ලයක් එනිසා පූර්ණ ලෙසයිනී කරන වෙලා එද්ද අයනසා සල්පෙට අයන හැටියටයි ජලියද්‍රාවණයේදී පවතින්. එහෙම නං මේ ප්‍රතික්‍රාාවෙන් දැක්වෙන පරිදි ජලිද්‍රාවනේ තියෙනවා හයිඩන්යන් මෙ මේ හයිඩජන් අයන අපේ සිංක් ලෝහ පෘෂ්ට්‍රේට ලංවෙනවා. ඇයි සිං ලෝහ පෘෂ්ට්‍රේම අත්තින් ඒ හියිඩජන් අයනවලට පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එම ෙක්ටු බගන්න ය ව මේ සමීකරණයෙන් දැක්වෙන ආකාරයට හයිඩජන් වායු බවට පත්වෙනවා. ඔබ නිරීක්ෂණය කළේ සිංතහඩු මත ඇතිවෙනවා කියලා ව මේ ප්‍රතික්‍රියාවට අනුව නිපද වෙන හයිඩන්. දවුණන හෙමනම් මේ දේ තමයි මේ නිරීක්ෂණට අදාළ රසායනික පැහැදිරි කිරීම. එතකොට අපි දුටුවා සිංත හඩුවමත ප්‍රතික්‍රියාවක් සිදුවන බව මොකක්ද සිංක් ලෝහය දියවෙමින් සි දෙකදාානාන හැටියට ද්‍රාවණ ගත වනාා. එතකොට ඔබට පේනවා මේ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන මුදාහැරීම පිට කිරීම. එතකොට මේ සිං පරමානුව සිං දෙකදාානන බට පත්තෙමෙන් ඉලෙක්ට්‍රොනියවු ගලක් පිට කල්ලා. ඒ මේ ්‍රතික්‍රියාව ද ඉල්ෙක්ට්‍රෝන පිටවීමක් සිද්ධ වෙලා යෙනවා. කර අප කියනවා ඉලෙක්්‍රෝනයක් පිට එනැත්ං ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම. එක ඉල්ෙක්ට්‍රෝන පිට කිරීමක්මනත්ං ඉල්ලෙක්ට්‍රන බා ගනීම. එන් එකක් අවස්ථාවක් පමණක් ඇතුළ අත්වර ලියන යා කාරි ප්‍රතික්‍රියාවකට අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා. එ අපි ලියල තියෙන්නේ සි. ඒදකද අයන ාඩ පත්වෙමින් ඉලෙක්ටොන දහරීම ඒය අර්ධපතික්‍රියාවක් ඉලෙක්ට්‍රෝොන පිටකිරීමක් හ සම්බන්ධ අදපතිතක්‍රියාවක්. එතකොට අපි කතාබහ කළ අනෙක් ප්‍රතික්‍රියාව තමයි ජලිය හඩජෙන්න් අයන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් හිඩජෙන්න් වායුබාඩ පත්වීම. එතකොට ට පේන මෙහිදී සිද් වෙන්න ඉලෙක්ටෝන ලබා ගනීම යිඩජන් අයනය ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩජන් පරමාණ බවාාට පත් වෙනවා. ඒ පරමාණු දෙකක් එකතු වෙලා තමයි හඩදි අනුුවටට මේ ද්‍රාවනේද අප නිරීක්ෂණය කරන්න. එතකොට මෙතන ට ේවා මෙතන තිය එෙක්ට්‍රන ලබා ගනීම. එනම් මංහලිනුත්කිව එලෙක්ට්‍රෝන ලබා ගනීමක් එම නැත්තං පිට කිීම. එදගේ ක් එකයි දර මේ අවස්වාාදි ලබාගැනීම අවස්වාාව පට කිරීම. එදොට මෙ අවස්ථාවේදී අපට ලැබෙන්නේ තවත් අර්ධ ප්‍රතික්‍රියාව. එදට මන්ම මේ ආර්ධ ප්‍රතික්‍රයා දෙක. මේ සමීකරණය දැක්වෙන ආකාරයට එකතු කරනවා හොමද එකතු කරලා තියෙන්නේ මේ සමීකරණයක් ඔබ අවබෝධ කර ගන්න ඔබ සමානලකුනදදාලා අර ගනිතේදී ලියන දෙකයෙක් සමානයි හතරයි වයාකාරේ අ සාමාන්‍ය සමීකරණයක් හැටියට. එතකොට එෙමනං මේ සමීකරණ දෙකක් තියෙනවා මේ සමීකරණ අපි එකතු කලා. හොහොමද එකතු කළේ මේ වම්පස දක හ ල්ෙක්ටෝන එකකට මේ විදිර එකතු කලා. ඒකම දක්කුණ පස දැක්වෙන සිංකාාය ඉලෙක්ටරෝන හයිඩජන මේ පැත්තෙන් එකතු කලා. තකට නොම මීකරණය එකතුෙන් අපි ලැබෙන සමීකරණය යයි. එතකොට ඔබට පේනවා දෙපස ඉල්ෙක්ට්‍රෝන දෙක බැගි දැක්වේන. ඒනිසා මේ සමීකරණය නිසා පුළුවන් ඉෙක්ටෝන යුගල දෙ න් ඉෙක්ට්‍රෝන ුගල පපාහරන්න ැන් ඉවත් කරන්න. එතකොට මේ සමීකරණය මේ ආකාරයට අපිට ඉදිරිපත් කරන්නට පුළුව. තු න්න මේ දැක් වෙන්නේ අපි කතාබහ කර අර්ධ ප්‍රතික්‍රියාදක එකතුවෙන් ගොඩනෑගෙන තුල්ලිත්ත අයනික සමීකරණය. ඇයි පුතේදුව මේයට අයනික සමීකරණය කල කියන්නේ. මකද මේ ප්‍රතික්‍රියාවේදී අපි ප්‍රතික්‍රියාවට සම්බන්ධ වනත්තමේ අප බීකරය තුළන් රීක්ෂණ කකළ සංසිද්ධහා සම්බන්ධ අයන තමයි තැ ද පෙන්නු ල තින සායන දරාවව සියල් ක්ම මෙහි දක්වලා නැහැ. එහමන මේ තුළිත අයනික සමීරණය ඒ අයන ලබාදුන් ය පවති රසානක සංයග සරූපෙන් රිිපත්ක ෝති ට ලුණනි එකට කියන්න තුළිත රසායනික සමීකරනය කියලා. බලවමු හොමද මේ තුළිත රසායනක සමරය ගඩන ගන්න කියලා. එතකොට ඔබ බලන්න මේ සමීකරණය දදිහා මේ සි ලෝහ ලැබුණ සිං පරමාණන්. කොට මේ යිඩ අනකාගද ැබුණන ල්පියරරි කම් ලයි එනම් අපි න්නවා සල්පියරිකම්ලා අනුවකෙන් එක් දනායන දෙක් ල්පෙට් අයිනක් ලබනවා. එන මේ තියෙන අපි ප්‍රතික්‍රියාව සඳහා යොදාගත්තු මාධ්‍ය ආරම්බේදී තිබුණ දේව. එතකොට ප්‍රතික්‍රාව සිදුවීමේදී අපි දන්නවා මේ සිං සිං දෙක දනායින බවට පත්වෙනවා. එතකොට හයිඩෙන්න්යන හයිඩජෙන්න් වායෝ බවට පත්වනවා. ඇැබයි සල්පේට් අයන යා කාටම ජලියදරාවනයේදී පෞතිනවා. එහෙම නං දැ මේ තියන ප්‍රතික්‍රියක පැත්තේ තිබෙන සංගටකත් පලපැත්තේ තියෙන සංගටකත් තුළිතයි. අපි මේ රසායනික සංයෝ සරූපෙන් ඉදිරිපත් කරොත් අඒක තමයි තුළිත රසායනික සමිකරණය වන්න. බලන්නව මේ සමිකරණය. එම නං සිං ලෝහය ගනවස්ථයි පවතිනවා එතකොට සල්පියරිකම්ලේ දෙක් එදදාන42 ම එ මේ අයනක තුළල තම අප සල්පිරි කකාමලානුව. දිි ල ල් හැට ට නිත් කරන්න පුළුවන්. ඉගාවට දැන් අපිට සිං දෙක දනයන හැදන සල්පේට් අයන දරාවනය තිබෙනවා එනගේ ඒ දෙන්න එකතු අපි සිං සල්පේට හැටියට ඉදිරිපත් කරනවා. එක එන්න ඒ සංයෝගය තමයි අලුතින් නිර්මාණය වුණේ ඒකම අපි කලින් කතකරු පාලේ හයිඩ ජෙන් වායවත් තියෙනවා. දැන් හට ප යින මේ තිවවෙන්නේ අපි ප්‍රති වාස හ ගතුර සායනක සංයෝග. ලෝ සල්පියවරිි කම්ලේ පල හැඩිට ලැබුණන එහමනම් සිංක් සල් පේට් සහ හයිඩ ජනුවාජු. එතකොට මෙන්න මේ අපි කතා කළේ අප පරීක්ෂණය හා සම්බන්ධව අපි කුඩා ක්‍රාකාර්කමහා සම්බන්ධ රසායනක පසුබිම රසානික සම්බන්ධතාවන්. ඉගඩ අපි යොමු එමු තවත් කරුණු කීපයකට ඒ සඳහා මම තවත් ක්‍රියාකාරර්කමක් සැල්සුම් කගරෙන තියෙනවා. මේ ක්‍රියාකාරකම්ම සැල්සුම් කරන්නේ අපි මීට ඉහතින් සඳහන් කළ මෙන්න මේ ප්‍රතික්‍රියාවන් ටිකම සිදුවෙන පද්ධතියක් හැබැයි අපි මේ පද්ධති සකස් කරගන්නවා කොහොමද මෙ එක් අර්ධපදික්‍රියාවක් මේ අප අලුතෙන් හදන්්‍යන පද්ධතිය ස්ථානයකත් මේ අර්ධපතිික්‍රියාව ඒ පද්ධතිය අවත් ස්ථානයකත් සිද්ධ කරන්න පුළුවන් විදිට. අපි එක්‍රාකාර්කම කරලා ඊගාට බලමු මං මේ කියන කතන්දරය කොයිවිදිහටද ගලපගන්න කියලා. තර මේ සුඳහා අපි පාවිච්චි කරනවා යම්යම් රසයන් ද්‍රව් වෙ සහ උපකන්න කීපයක් දැන් අපි ඔොමුයමු ඒ කුඩා ක්‍රියාකාර්කමට එතකොට මම සූදානම් කරගෙන තියෙනවා කොප්ප ලොහොතහඩුවක් සහ සිංකල ෝහතහඩක්. ට මම මේ සූදානම් කරන්න තියෙන්නේ මේ තහඩු දෙක මේ බීකරයට ඇතුල් කරලා සල්පිරිකම්ල එකතු කරලා එහිදී සිද්ධුවෙන ක්‍රියාව අත්දේනය කරන්න. ඔබට තිරේ දැක්ුණු ආකාරට ක්‍රියාකාරර්කම ප්‍රායෝවිකෝ සිදු කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. එහෙම නං මෙහිදී ඔබ ඉතාමත් ප්‍රවේස මෙෙන් මේ නිර්ීෂ්ෂණ ලබාගන්න එක අපේ ඉදිරි අතාබහට හදවබවා. අප මේ බීකරයට එකතු කරමු තනුක සල්පියරිකම්ලය එතකොට මම මේ ක්‍රියාකාරමවිද විශෂ පියවර කීපයක් අුගමන කරනවා බේ අවධාන සඳහා යොමු කරන. අපි මුලින්ම වයර් මේ සම්බන්ධක කම්බි එකනකට සම්බන්ධ නොකර, මේ බීකරයට තහඩු දෙක ඇතුළ කරවෝ. එතකොට අපට පේනව ඇති මේ කුඩා බීකර දෙකේ ආකාරයටම කොපය තහඩුව මත වයිබුබු හටගැනීමක් දක්නට ලැබි ැහැ. නමුත් සිංත හඩු මත වයිබුලු හටගැනීමක් දක්නට ලැබෙනෝ. එහෙම නං දෙමම අපි නැවතත් තහඩු එලියට ගවු ඒමකරයේ සිතහඩු මත්තිමුණු අයබොලු ඉවත් කරන්න. ඔන්න මම දැන් නැවතත් බීකරට තහඩු දෙක ඇතුල් කිරීමට පෙර අපේ මේ වයර් සම්බන්ධක කම්බි මේ විදිහට සම්බන්ධ කරනවා. හොඳයි දැගත කොට බ දන්නවා මේ සිංත හඩුව සහ කොප හඩුව බාහිරින් සම්බන්ධ කම්පිය ඔස්සේ සම්බන්ධ වෙලායි තියෙන්නේ. දැන් අපි මේ ඇටවුම බීකරය තුළට ඇතුල් කරම්. හොඳයි දැන් ඔබ මෙහිදී ලැබෙන නිරීක්ෂණ කෙරෙහි අවදාානය යොමු කරන්න. එතකොට බලන්න මෙහිදී අපි අලුද්ධයක් නිරීක්ෂණය කරනවා මකක් ද අපේ කොපත හඩුව මත වායිවබුලු නිපද වෙන බව. පේනව දැන් කොපත හඩුව මත වයිබූලු නිපදවෙන්නට පටන් ගත්තා. සිංතහඩුවමතත් වයිබුුලු යම්තරමක් තියෙනවා මම මේ ගැන පස්සෙ කතා කරන්නං අපි දැන් තවත් දෙයක් කරනවා මම මේ සම්බන්ධක කම්බි ඇමීටරේ හරහා සම්බන්ධ කරනවා. නිරක්ෂණ කරන්න ඇමටරේකිසියම් උත්කමණයක් සිදධිවාද කියන කාරණය.ව දැන් දූල පුතාටලට නිීක්ෂණය කරන්න පොළුවනි මේ සම්බන්ධ කිරීමේදී ඇමිටේ උත්කමණයක් සිද්ධ වන බව. ඉන්න අදහස් කරන්නම කක්ද එවනම් මේ සිංක්ත හාඩුව මේ ආකාරට මේ නිල් පාට සම්බධ කම්පියෝස්ේ ඇමිට සම්බන්ධ වෙනවා ඇතු මිට හෝසේ නැවතත් මේ රතුපාට ර ැ දු ර පාඩ වායර සේ ොත හටුවුට සම්බන්ධ වෙන. එහම නං ඒවෙලාේදී මේ පරිපතය හරා නැත මේ බාහිර සම්බන්ධ කම්බිය ඔස්සේ ඉදිදු දාරාවක් ගමන් කනවා අපිට පෙනෙනවා. එහෙම නං ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් කොපතහඩුව තනිම සල්පිරිකම්ලේ ගිල්ව ඇති අවස්ථාවත් සිංතහඩුව තනිව සල්ිකම්ල ගිල්ලව ඇති අවස්ථාවත් එතකොට කොප හඩු මතින් වාය බුලු පිට ීමක් සිද්ධ වෙන්න සිංත හඩු මත ග්‍රරෙන් ය බල. ඇතරම දැන් අපේමේ ඇටවමේවාබලු විටවීම ඔබ පරීක්ෂ කල බැලුවත් ඔබ ේනවා පැහදිීම කොප හඩුව මත වා ුලු විශාල වශයෙන් හටකගන තියනවා ංතහඩු මත් ය ි ම ටිගන තියෙනවා ඒ කාරණය ඇතරම පැහැදිිකිරීම ඔබේ විශෂපත ඉක් මායන දෙයක්. නමමුත් සිංහඩු මත වාබුල ඇතම සු වශ සිදවෙ කොඩ න ල න් . සංශුක්ද බවත් එක්ක තමයි ඔය කාරණය පැහැදිරි කරන්න වෙන්නේ. කෙසේ වෙතත් දෙ අපිට අවශ්‍ය වෙන්නමි සම්බන්ධ කිරීම තුළ කොපත හඩුව මතවායිබුබ ඇත්වීම කියන කාරණය කතා කරන්න අපි ඒ පිරිබඳව රසාන විද්‍යාත්මක පසුබිම සාකච්ඡා කරමු. එකොට ඔබ නිරීක්ෂන් ලෙස මේ සම්බන්ධ ඔස්සේ දැක්ක ඇමීටරේ උත්ක්‍රමණයක් සිද්ධ වෙන බව ඒක සිංතහඩු ෂයවනවායි එක කාලයක් සමඟ අපිට නැවතත් නිරීක්ෂණය කරන පුළුවන්. එතකොට කොපද හඩු අසලින් ය බූලු පිටුවීමක් අපි නිිරක්‍ෂණ කරනවා. එතකොට කොපතහඩුව තනිම සල්පිරිකම්ලේ ගිල්වා අතිබූවස්ථාවේදී එම නැත්තං කොපතහඩුවත් සිංතහඩුවත් බාහරින් සම්බන්ධයකින් තොරව ගිල්වා තිබීමේදීත් ඔබ දැක්කේ කොප හඩ මතවා බුල ඇතුවවෙන්නේ නැති බව. නමුත් කොපතහාඩුව බාහිරි තහඩුව හා සබන්ධ කරහම කොපතහඩු මතවායබුලු ඇතිව වුණා. එහෙම නන්දැන් අපි මේ නිරක්ෂණ පැහදිි කරගමු. එකොට සිංතහහාඩු අශසල සිදුවන ප්‍රතික්‍රියයාා මොක්ද අප මේක දැනටමත් කතා කලා මොකද සිංතහඩු මත් සිද්ධන රසායනික ප්‍රතික්‍රියාව සිංතහාඩුව ක්‍රමයෙන් දියවෙමින් ද්‍රාවන ගතවෙනවා සිංහ දෙක දානායන හැටියට. එතකොට පරමානු ඒෙ දනාෑයන ලෙස ද්‍රාාවණ ගතවෙනවා ඇතකට හඩුව මත්තම මේ ඉලෙක්ට්‍රෝන රඳන්නවා තබායමින්. එතකොට කොපතහාඩ අසල මොකත්ද අපි නිරීක්ෂණය කරන්නේ. කොපත හාඩුව මත අපි නිරීක්ෂණය කරනවා වයි බුබ්ලු ඇත්වේෙන බව ඒ වා ු ඇ වන කොද ප දන්නවා කොප හඩ සින් හඩුවත් අප ිල්වාති බෙන්නේ සල්පිියරරි කමල ද්‍රාවනේ එතකට සල්පිරි කම්ම ද්‍රාණන තිෙනම යිඩජන් ය තමයි කොපත හඩු අසලදී වට වෙන ප්‍රතික්‍රාවට අනුව ඉපද වෙන්නේ. එතකොට මොකදද මේ කොපත හාඩුවමත මේ සම්බන්ධ කිරීම සිදුකරාට පසුව හයිඩන්වායු නිපද වෙන්නට හේතුව. එතකොට ඒ කාරණා පැහැදිලි කරගන්න පෙර යම්යම් මූලික සංකල්ප කීපයක් අපට කතා කරන්න ඕන. මොකද එක සංකල්පයක් මේ රසායනික පතික්‍රියයක් මගින් අපි දැක්කා අර පාටංක ඇමිට්‍ර පාටාංකය අනුව ධාරාවක් නිපද වෙන බව විදු දාරාවක් නිපදවෙන බව. එක ඇනනි සිංක්තාාඩුව හා කොප හඩු ඇමිට්‍රය ඔස්සේ සම්බන්ධ කිරීමේදී සිදුනු උත්ක්‍රමණයක් එ එකප නිර්ශණය කළා එතනද විදුධාරාවක් නිපදවෙන බව. ඔ ර ම ගින් මදීකට විදත්ය ජනය කරනවාන අපි අන්න ඒ ආකාරය ඇටවමකට කියනවා විද්‍යත් රසායනනික කෝෂයක් කියලා ඒ අනදන් අප මෙතන මේ සකස් කල විදත් රසායනික ෝෂයක් ද අම ආරම්බේදීමම සඳහන් කරපු විධ බැටී තුළල ද්වෙන් නෙ නම ක්‍රියාවලියමයි. මොකක්ද ෝෂය තුළ රැත්ම ැටය තුල සිදුවෙන් රසාය වි පාරයාසයක් හේතුවයෙන් විදුතය යනය වවා. එමනත්තන් ඒ අපි සකස් කරවතින . <Sess> ට නත ෝෂය කියන්නේ රසායනික විපරයාසක් ඇසුරෙන් විදතය ජනන්නේය කරන උපකරණයක් ඒනිසාසයි අප ඒකට විදදු රසානික කෝෂක කියලා කියන්නේ. එතර මේ විදුරසාානි ෝෂය අපි දැ යොදාගත්තු අවස්සාාවේදී නම් කොපතහඩුව සසා සිංක්තහඩුව. එර මිනි මේ ද්‍රව්ව දෙක තමයි සන්නායක ගුණයෙන් යුක්ත. ඒ දෙන්න තමයි මේ බාහිර සම්බන්ධ කම්ියොස්සේ විදතය ගලායාමට උදහ් කළි. ත අන්නේ විදු ච නතු ගිල්ලවවා ඇතිම සන්නනායක ද්‍රව්්‍යවලට අපි කියනවා නැතගේ හඩුවලට අපි නමක් යෝජනා කරන පුළුවන් නමක් ඉදිරිපත් කරන අපි ඉල්ලෙක්ට්‍රෝඩ කියලා. එතකොට මනි මේ වචන දෙක අපි මේ කෝෂකෙන විදදුරසානි කෝජගන කතාවහ කරද්දි දැනුවත් වෙලයින්න අවශ්‍යයි. එමන අපි දැම් බලමු මොනවද මේ සිංතහඩු අස්සල සිදුවන ප්‍රතික්‍රියාව. අප ැන කතාර සිංත හඩුවමකද සිද්ධවෙ සිංහ හුව තියෙන සිං රමාණු සිං දෙකදන හැටියට ද්‍රාවණ ගත වෙනවා. එකොට මෙ මෙත ද වලු වචනය ඉග ගන්න පුළුවන් නැතන් අපි අලුත් යදතුම දන්නුවාදවාාවට කිසියම් ප්‍රබයින් පරමානු අනු හෝ අයන.ි මේ අවස්සාාවදිනං අපි කතා කරන්නේ සිං පර්මාණු පිළිබඳ. මේ කිසියම් ප්‍රබේදයකින් ඉලෙක්්‍රෝන පිටකිරීම සිද්ධ වෙනවානං අපි එන්නේ ක්‍රියාවලිය හඳුන්වනවා ඔක්සි කරණයක් කියලා. එහෙමනම් සිංක් ලෝහය මේ කෝෂ ක්‍රියාවලයේදී ඔක්සිිකරණයකට ලක් වෙනවා. එතකොට අප ඒේදී අතවත් අලුත් වචනයක් අඇඳු ගන්න. ලක් ෝඩේ මතමයි මේ ඔක්සිකරණය සිද්ධවන අපි කතාකරපු උදාහරනයේ ද නැතම කෝෂයේදදි. දොර ඉල්ලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිිකරණයක් සිදුවෙනවා නම්. අනේ ඉලෙක්රෝඩයට අපි නමත් දෙනවා ඇනෝඩේ කියලා. මොකත්ද හොඳින් මතකතියාගන්න ඔක්සිකාරණයක් සිදුවන ඉලෙක්ට්‍රෝඩය අපි හඳුන්නනව ඇනෝඩේ කියලා. එම නම් අපි දැන් නිර්මාණය කර උපපු කොපර්සිං කෝෂයේ. සිංක්ත හාඩුව ත සිං ඉලෙක්ට්‍රරෝඩ ඇනෝඩේ කෙලාපි හඳුන්නනවා. ඉගාඩ්බලමු කොපත හඩු වසලමකද සිදුනේ කියලා තරපි සාකච්ඡා කර කොපෙත හඩුව අසලද හඩජන් අයන ඉල්ෙක්ටරොන ලබා ගනිවිින් හයිඩෙන්වායුබට පත්වෙනවා. එහෙම නං මෙන මේ සිදුවීම් බලන්න මොකද මෙතන සිද්ධෙන ඉල්ලෙක්ට්‍රෝඩ ලබා ගැනීම. සියම්්‍රේදයක් එකන ප්‍රමාණුවක් අනුවක් අයනයක්. විසින් ඉලෙක්ට්‍රෝන ලබාගන්නව නම් අපි අන්නේ ක්‍රියාවට කියනවා ඔක්සි හරණයක් කියලා. එමනම් අපේ උදාහරණයේ දින මේ අවස්සාවේදී අප හඩජන් අයනය විසින් තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගත්තේ. හයිඩජ අයනය තමයි ඔක්සි හරණයට ලක් වනේ. එකට ඔක්සිහරණ ක්‍රාවල සිද්ධ වනේ කුම ලෙක්ක්‍රෝඩ ඇසලද කොප ඉලෙක්්‍රෝඩ අසඩ. එහෙමනං මෙ මේ ඔක්සි හරණ ක්‍රියාවලයේ සිද් වෙන ඉලෙක්ට්‍රෝඩට අපි නමක් දෙෙනවා කැතෝඩේ අලුත්වචනයක් කැතෝඩේ. එහෙමනම් මේ අපි සකස්කළ කොපසිං කෝෂයේ කොපඉලෙක්්‍රෝඩ කැතෝඩය වශයෙන්ට අර්දවන්න පුළුවන් හඳුන්වන්න ො සිං ඉලෙක්රෝඩය ඇනෝඩ හැටියටයි ක්‍රියාත්මක වුණේ. එතකොට මේ ක්‍රියාවලියයේ ඒ ඒ අවස්ථා සඳහා අපි හඳුන්නාාදන විද දැම්බල ක්‍රමෙන් උුස්සුනම් ම ආරම්බේදී මේවාගේ ප්‍රතික්‍රියාවට කිව ආර් ප්‍රියාවක් කියලා. දැන් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන බුදා හැරීමක්. පිට කිරීම. ඒ ඉෙක්ට්‍රෝන පිට කිීම සිදධ න යම් ප්‍රේදයක ඒ ඔක්සි. එනම් මේ ආර්ධ ප්‍රතික්‍රාාවි වඩාත් හොඳින් පැහැදිි කරන ක්සිි කරණ අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට යම එෙක්ක්‍රෝඩයක් අසල ක්ෂිකරණයක් සිදුව නම් එම එලෙක්ටෝඩ යිෝඩලෙස අපි හඳුනනා ගත්තා. ඒක දැනටමත් අපි සාකච්ඡා කලා. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මේ ඔක්සිකාරන අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඇනෝඩ අසර නිසා අපියකට තවත් නමක් දෙනවා මොකදද ඇනෝඩ ප්‍රතික්‍රියාව. එතකොට මේ ඇනෝඩ ප්‍රතික්‍රියාව සිදුවීමේදී ඔබ දන්නවා සිංක් මත ඉලෙක්ටෝන රඳවමින් අයන ලෙස එම සිං පර්මාණු ද්‍රාවණ ගත වෙනවා. ඒන තහඩුව මත ඉලෙක්ටෝන රඳදවා යනවා නැතන් තහඩු මත අම්මජයකට ම අම්මදිිකට ලෙක්ටෝ ක්රක් සිදවා. නිසා අපි කියනවා මේ සික්තහඩ කොපර්තහාඩුවට සාපේක්ෂව රිනලෙස ආරෝපිත නැතැම් වැඩි රිනාරෝපනයක් දරනවා. ඒ නිසා අපි මේ සිංක් කොපකෝෂයේ කුපතහඩුව සා සිංතහඩුව රිනලෙස ආරෝපිත නිසා සිංතහඩුව නම් කරනවා. පරිනාග්‍රය හැටියට බලන්න මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් අපි අලුත්වචන කීපයක් අඳුනා ගත්තා. මේ වචන වලට ඔබ හොඳින් සමිපයුතුයි ඒ වචන ඔබ හොඳින් අඳුනාගත යුතුයි අවබෝධගතයුතුයි. එතකට මේ සිද්වෙන්නේ ඔක්සිකරණ ආර් ප්‍රතික්‍රාව ඇතු ඔක්සිකාරණ ප්‍රතික්‍රියාවක්ය ඉල්ෙක්ට ෝඩක් අසර සිද් වේ නම් ඒ එල්ෙක්ට්‍රෝඩ ඇනෝඩ හැටිරයම් කර එම නිසා සිහුමත වෙච්ච ප්‍රතික්‍රාවට තමක් කිය න්න පුළුවන්. ඒ ුව න ්‍රතික්්‍රාව. රම නෝඩ ප්‍රතික්‍රියාව සිදුවීමේදී අපි දැක්කමේ ක්සිකරණයෙන් නිදහස් වන ඉලෙක්්‍රෝන ඇනෝඩේමත එක්ර න. ඒනි ි න න පේක් ලෙස ර දරන න ප ගට කියන්න ළුවන් ත් ක මේ ෝෂය රි නාාග්‍රය කියලා. මේ ප්‍රති න වි සි ලෙක් න ලබාගන්න නි. මේ අර්ධපති ක්‍රියාවට අපි විශේෂණයක් එකතු කරනවා ඔක්සි හරන අර්ධපතික්‍රියාව කියලා. එතකොට යම්ිලෙක්්‍රෝඩයක් අස්සල ඔක්සි හරණයක් සිද්ධ වෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙස අපි හඳුන්නලා තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රාව සිද්ධවෙෙක් ඇතෝඩ අසල්. මේ ඔක්සි හර අරද ප්‍රතික්‍රාව සිද්ධවෙන්නේෙ ඇතෝඩ අසල්. ඒනිසා අපි ඒ ප්‍රතික්‍රියාවට තවත් නමක් එක කරනවා නත්තන් අපි තවත් විශේෂණ මක් දෙනවාය කැතෝඩ ප්‍රතික්‍රියාව කියලා. එතකොට අපි මේ වනටත් කතා කලා සිංක් පරමානු සිතහඩුවමත ඉලෙක්ට්‍රොන රඳවමින් ද්‍රාවන ගත්ත වුණා එතකොට ඒ අනුව කොපත හ සිංක්ත හඩුවට සාපේක්ෂව ධනලෙස ආරෝපිතයි. ගෙලාපි කතාබා කලා. ඒ නිසා මේ කොපයතහඩුව මේ කෝෂයේ ධනාග්‍රය හැටියට හඳුනාගන්නට අපට පුළුව. එතකොට අපි අලුතෙන් අඳුනාාදුන්නු නම්ම අනුව මේ ප්‍රතික්‍රියා ඉදිරිපත් කලෝතු සිංධනායන බවට පත්තෙමින් සිද්දුවන මේ ඔක්සිකාරණය. මේ ඔක්සිකරණ අර්ධ පතිාව ඇනෝඩ ප්‍රතික්‍රියාව වුණා ඒකම එදධනායන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් අයිඩියෙන්වායබ් පත්වන මේ ඔක්සි හරණ අර්ධ ප්‍රතික්‍රියාව අපි කැතෝඩ ප්‍රතික්‍රියාව වශයෙන් නම් කලාා. එතකොටට මේ කෝෂය තුළ සිද්ුවන සමස්ත ප්‍රතික්‍රියාව අපි සැලකෝත්තහම සමස්ත ප්‍රතික්‍රාව ක තු රසන් සම කර ෙරි දිරිපත් කලොත්හ. දැක්වෙන ආකාරයට ඉදිරිපත් කරන්නට පුොළුවන්. එමනම් මෙ කෝෂය තුවල සිද්ධන වෙන මේ ක්‍රියආශිතව බාහිර සම්බන්ධක කම්ි ඔස්සේ විදුද්ධාරාවක් ගලාගෙන ගිය. එය අපි නිරීක්ෂණය කරා පරීක්ෂණයේදී ඇමීටේ සිද්ධවෙච්ච පුක්‍රමණය ආශ්‍රයෙන්. එතකොට අපි තේරුම්ගත යුතුයි සිංතහඩුව මතමයි ඉලෙක්ට්‍රෝන එකක්රැස් වනේ එතකට බාහිර සම්බන්ධික කම්බියඔස්සේ මේ ඉලෙක්ට්‍රෝන කොපතයාඩුව කරා ගලාගෙන ගියා. එතුට කොපහඩ ළඟාවනු ඉල්ෙක්ටෝන ලබාගනිමින් හයිඩජෙන් අයන හයිඩෙන් වායු බව් පත් වනා. එතකොටට අපි කිව්ේ ඉලෙක්ට්‍රෝන දරාවක් සිංතහඩුවේ කොපතහඩුව කරා ගලාගෙන ගියා කියලා. එහෙම නං ඒ බෞතික විද්‍යාවය කතා කරන සම්මත දහරාව අයිවලින් නිරුපණන සම්මත ධරාව අපි සරගන්නේ ධන අග්‍රේසිට පරිිනාග්‍රය දෙසට ගමන් කරනවා කියලා. එතකොට ඉලෙක්ට්‍රෝනණ දාරාව ගලාගෙනගිය පරිනාග්‍රේසිට ධනාග්‍රය කරා එකන්නේ සිංක් තහඩුවේ සිට කත අවස්ථාවේද කොප තහඩුව කර. එතකට සම්ම දරාව අපිසේරුන් ගන්න අවශ්‍යයි ඉලෙක්ට්‍රෝණන දරා ගලායන දිසාාවට ්‍රතිවරද්දව ගලාායන හටියටයි සලකන්නේ. අපිට පුළුවනි අපි දැන් සිංක් සහ කොප සම්බන්ධ කරලා කරපු පරීක්ෂණය යකඩ සහ කොප ඉලෙක්ටෝඩයෝදාගනිමින් නැවතත් කරල බලන්. එදර ඒක්‍රියාව අපි නිරීක්ෂණය කරලා ඉදිරියට සාකච්ඡා කරමවා. තකොට මේ අපි පාවිච්චි කරපු කොපතහාඩුව තිබදිදී අපට පුළුවනි සිංත හඩු ඉවත් කරන්න ඉවත් කරලා අප පුළුවන් ඒ වෙනුවට යකඩෑනයක් . මෙහිම සම්බන්ධ කරලා අපිට පුළුවන් නැවතත් මේ කෝෂය කොයිවිදිරද ක්‍රාත්ම වන්න කියන එක පරික්ෂා කරන්න. එමනං අපිට දැ මේ ද්‍රාවනය ඉවත් කරලා අලුති සල්පිරි කම්ලය ද්‍රාවණ එකතු කරගමු. අපි අලුතිෙන් සකත් කරගතු තාම්බ කොප් සහ යකඩ ඉලෙක්්‍රෝඩ එකතු කරන්නට කලින් මේ බීකරට මේ තියන ද්‍රාවණ මං ඉවත් කරනවා. අප අලුතිෙන් සල්පිරි කම්න ද්‍රාවණය බීකරට එකතුරගන්න ඕනා. අලුත් සල්පිරිකම්ල ද්‍රාවනයම් ප්‍රමාණය මම් බී කටය එකුතු කරලා. එහෙමට අන්දැන් අපි බලමු නැවතත් කොප ඉලෙක්ට්‍රෝඩේ සහ යකඩ ඉලෙක්්‍රෝඩය සල්පිරි කම්ද දරාවණට ඇතු කරමු. ඒක ඔබ නිීක්ෂණය කරන්න මේ ඇමීට්‍ර පාටාන්කි පුත්කමනයක් සිද්ධි නොද කියලා. ව සුළ උත්ක්‍රමනයක් සිද්ධ වෙනවා ඒකම දැන් අපි නිරීක්ෂණය කරමු ඒකර තුළ කුමද සිද්ධ වෙන්න කියලා. එතකොට ඔබ ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන්න කොපත හඩුව මත්ත ක්‍රමයෙන් වාවිබුලු හටගන්නවාද කියලා ඒකම යකට අනයි ම්ිෂ සසිද්ධ නොදක කියලා. යම් කිසි ලාලයක් ගතවෙනකොට අප පේනවා ක්‍රම කොපත හඩු මත වයවූලු ඇත්තිවෙන බව යකඩන දවී අපිට කෙටිකාල්නෝ නිරක්ෂණය කරන්න ලබෙන්නේ නැහැ. නමුත් ක්‍රමයිෙන් යකඩෑනය දියවෙනවා අපි දිරිකාල්නොක පරීක්ෂා කරමින් සිටියයොත් අපේ නිරීක්ෂණය ලබාගන්න පුළුවන්. අපි හෙමනම් මේ අතරේ මේ හා සම්බන්ධ සෛදධන්තිය කරුණු සාකච්ඡා කරමු. එතකොට යකඩ ඉලෙක්ට්‍රෝඩේ අසල මොකක්ද සිද්ධ වෙන්නේ යකඩ පරමානු ඉලෙක්ට්‍රෝඩ මුදාහරිමින් යකඩ අයන හැටියට ද්‍රාවණ ගත වෙනවා එකයන්නේ මෙතැනදී සිද්ධ වෙන්න එහෙමනං ඉලෙක්ට්‍රෝණ ඉවත්වීමක් එකයන්නේ ඔක්සි කරණයක්. එතකොට ඉලෙක්ට්‍රෝඩ අසලදී අපි පෙරසඳහකරපු ඉදිහටම එත් ධනායන ඉලෙක්ට්‍රෝන ලබාගනිමින් හයිඩජෙන්න් අයුව නිපදවනවා. එමනං මේ සිද්ධ වෙන්නේ ඔක්සි හරණයක්. එතුකොඩ සමස්තකෝෂ පතික්‍රියාවමී අපි අළුතෙන් හදාගත්තු කෝෂ සම්බන්ධින් සලකා බැලුවොත් යකඩ ලෝහය හයිඩජෙන් අයනත් එක්ක ප්‍රතික්‍රියා කරමින් යකට දෙ ධනායන සහ හයිඩියෙන් වායුව ඒකයි මේ කෝෂි සිද්ධන සමස්ත ප්‍රතික්‍රියාව. එ කෝෂ පිළිබඳවි තවදුරටත් කතා කරමුි අර අලුතිෙන් අඳුනාගත්තු යෙදුම් කොයි විදිරද මෙතන්ට සම්බන්ධ කරගන්න කියන කාරණය. එතුකොට අපි දැනටවත් සාකච්ා කළ මේ ඔක්ෂි කරණයක් එතකොට මේ යකඩ ඉලෙක්ට ්‍රෝඩය අසල සිද්ධවෙච්ච අර්ධ ප්‍රතික්‍රියාව එනිසා මෙය අප අඳුනා ගන්න පුළුවන් ඔක්සිිරණ ර්ධපතික්‍රියාව හැටියට. එම නම් ඔක්සිිකරණයක් සිදුවවෙන්නේ යම් ඉලෙක්්‍රෝඩයක් මතද එම ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩයයි. ඇති යානවා කෝෂිෂණ ඳහ යකඩ ඉලෙක්ට්‍රරෝඩ ඇනෝඩේ ලෙස නම් කරන්නට පුළුවන්. එතකොට අපි දන්නවා කොප්පතහඩුවට සාපේක්ෂෝ යකඩ ඉලෙක්්‍රෝඩ මත්ත ල්ලෙක්්‍රෝන ම ක්සීමක් සිද වෙනවා. නිසාක් කොප හට සාපේක්ෂව යකඩ ඉලෙක්ටරෝඩය ට්‍රීනල්ෙස්ස අරෝපිත වෙනවා. එඉන්නම් මේ කෝෂ යකඩ කොප කෝෂයේ රිනාග්‍රය හැටියේට අපිට යකඩ ඉලෙක්ට්‍රෝඩ අඳුනාගන්නට කිළවන්න. ඉගඩ අපි කොප ඉලෙක්ට්‍රෝඩ අසල සිද්ධන ක්‍රියාව කතා කලාම මේ ඔක්සි හරණ ප්‍රතික්‍රියාවයි සිද්ධ වන්නේ මේ ආර්ධ ප්‍රතික්‍රියාවක් එනිසා අපමය නම් කරනවා. ඔක්සි හරණ අර්ධපතික්‍රියාව කියල ඔක්සි හරණ අර්ධපතික්‍රියාව. එතකොට යම් ඉලෙක්ට්‍රෝඩයක් අස්සල ඔක්සි හරණයක් සිදුවේද. එම ඉල්ලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙසපි හඳුනාගන්නවා. එමනං මේ යකඩසාහ කොප සම්බන්ධ කරමින් අපි සකස්කරගත්තු විදදුතු රසානික කෝෂයේ කැතෝඩ ලෙසක්‍රියා කරන්නේ කොප ඉලෙක්ට්‍රෝඩ. එතකොට අපි දැනගත්තා යකනත හාඩුව කොපයවලට සාපේක්ෂව විදදුත්වශයෙන් රිණයි කියලා එනිසා කොපත හඩුව මේ කෝෂයේ ධනාග්‍රය හැටියට අපිට අඳුනාගන්නට පුළුවන්. එතකොට මේ කෝෂයේ සමස්ත ප්‍රති්‍රියාව යක කොපකෝෂය සමස්ත ප්‍රතික්‍රියාව මේ දැක් වෙන්නේ. එතකොට අපි දන්නවකෝෂයෙන් විදධති ලබාගැනීමේදී මොකද වෙන්නේ යකඩ ඉලෙක්ට්‍රරෝඩේ ඉලෙක්ට්‍රෝන එකක්්‍රස්සුනා එතකට ඒ එක්ම ඒක්්‍රැසු ඉල්ෙක්ට්‍රෝන බාහිර සම්බන්ධ කම්බිියඔස්සේ කොප ල්ලෙක්ට්‍රෝඩේ කරා ලංඟවන ඒ ද හිඩජෙන් වාය නිපදන හි ම කෝෂ සිද්ධවන මසක්‍රාවලිය විදත නිපදවීමේ මස ක්‍රියාවලිය මයා කාරට අපට පැහදිලි කරන්න පුළුවන්. ඉගාවට කෝෂයකමේ ඇනෝඩ සහ කැතෝඩේ. හඳුනාගන්න අපි දැන් යම්යම් කරුණු ඔබට ඉදිරිපත් කලා ක් කරණ සිදව ල්ෙක්ට්‍රෝඩ නෝ ක් හරණ සිදධනනි ෙක්ට්‍රෝඩ. කැතෝඩ වශයෙන් සහ ධනාග්‍ර නිනාග්‍රේ ක ලා න කන්න හට කතාා කර. අපි ඔබ ඉදිරිපත් කරොත් ෙ ඔ ොදන්න අු ඉල්ෙක්ටෝඩ දෙක් ුගක් මේ අපිද මේදක කතා නොර අලුත් තුගක් රිත් කලොත් හෙම. ඔබට පුළුවන්ද එතනදී කෞද ඇනෝඩ ලෙසක්‍රයා කරන්නේ කවද කැතෝඩ ලෙසක්‍රියා කරණ කියලා තීරණය කරන්න. ඔ ඒ සඳහා ක්‍රමයක්තියනවා ඒකාරනය මන් මෙතනවී සාරංශ වශය දක්වල තියෙන්නේ. ඔබට මත්තකයි ඔබ ගෙනගත්තා සක්‍රියතා. ස්්‍ර තවට මේ සක්‍රීතා ශීියය අපි දක්වොලති වෙනවා දොරපදාන්නවා පොටාසින්සිට පටන් අර්ගන මේ පහලට අනකොට ඒ පලෝහ මූල ද්‍රවයවෙල ප්‍රතික්‍රාශීලිත්වය අඩු වෙනවා. ඉහලින්මතියන්නේෙ ප්‍රතික්‍රශීලිත්ව න සක්‍රතාව අධික ලෝහ පහලින්තේන සක්‍රතාව අඩු ලෝහ. එහමන ඔබට යම්කි ලෝහ යුගලක් මේ සක්‍රතාාශේනයෙන් අපි තෝරල දුන්නොත් හෙම ඉල්ලෙක් රෝට ක සගස්කරගන්න කක යම්කි ගෝසයක් සඳහා හහිද. ුම හ ද න ෙ ්‍රියාරන්න කුමට ොහද ැතෝඩ ලෙස ක්‍රියාරන්න කියට ීරනය කරන්න මෙට මේ කරනු අතඔබට පුලුවනි. මොකක්ද ඔබ දැනගත්කාරණය ඔබට දිරිපත් කළ ලෝහ යුගලයෙන් සක්‍රතාශනී වඩා ඉහලින් පිහිි ලෝය. ඇත වඩා ක්‍රියාකාරී ලෝහය මොකදද අන්න යා තමයි ඇනෝඩේ ලෙස ක්‍රියා කරන්නේ. සක්‍රීතාශයනයේ පහලින් පිහිටි සක්‍රතාව අඩු ලෝහ තමයි කතෝ ලෙ ක්‍ර ාරන්න අපි සා ච කර ග ග හිතුවත් . ඔබට පේනවා සිංක් සහ කොප්. එතකොට සිං ඉන්දෙ සකවිතාාශවයණී ඉහලිින් එහමනං කොපවලල්ඩ සාපේක්ෂ ඉහලින් ඒනිසා සිංක් ඇනෝඩේ ලෙස ක්‍රාත්මක වෙනවා කොප් කැතෝඩය ලෙස ක්‍රියාත්මක වෙනවා. එතුකොට ඇනෝඩේ අසලදිී සිදවෙන්නේ ඔක්සි කරණය ඒක වන්න නෑවතන වතත් මතක් කළ හැතෝඩ අසලදදි සිදවෙන්නේ ඔක්සි හාතරනය. එතකොට ඇනෝඩ කෝෂේ රිනාා ග්‍රේ ලෙසා අප පිනම් කරගත්තා. කැතෝඩ කෝෂයේ ධනනාග්‍ර ලෙසාපී නාම් කර ගත්තා. එවන න රනු ඔබට උදවේ. ඔබ නොදන්න අල නැ ත් ත් විට ෝෂදී කෞද න ලෙස ්‍ර ාත්ම ප න්නේ කවද කැතෝඩ ලෙස ්‍ර ාත්ම ව කියනෙක් තීරණය කරන්න. එහමන දරනේ අපි තවත් අු කෝෂයකට යොමම මේකද මෙන මේ ඉදිරිපත් කිරවෙන් ට පුළුවන් වේවි ඔබ පුළුව විය යුතුයි. හවුද මේ අලුත් යුගලයේ ඇනෝඩේ කඇතෝට ලෙස ක්‍රියා කරන්නේ කුමක්ද දනගය කුමද නාග්‍රය කුමද ඔක්ෂසිහර ආර්ධපතික්‍රියාව, කුමත් ොක්ෂසිකර ආර්පතක්‍රිය අධ වශයෙන් හඳනාගන්න එන අපි ඒ කතා බායිදිරයට ගෙනයමු. ඇතුකොබ දන්නා මෙතනති ඉන්න යකඩසා සිංක් එමනං සක්‍රතාශයනී පීටිය මතකරගත්තොත් එහෙම මෙහිදී වඩාත් සක්‍රිය ලොහය වෙන්නේ සිංක්. ඒ නිසා සිං ඔක්සි ඇහරන ලක් වවා සිං කැමති සිංහ ධනායනබව පත්මින්, සිංදක ධනායන බවට පත්වමින් ද්‍රාණ ගත වෙන්න යකඩවලට සාපේක්ෂව. එම ක ඉක්ට ්‍රෝඩය අසලනමොකද සිද්ධ වෙන්නේ ඔක්සි හරන අර්ධ තික්‍රියාව කොට අන සල්පිරි කර දාන තින එද ායන යක ලෙක්ට්‍රෝනය අසද ලෙක්ට්‍රෝන ලබා ගනිමින් හඩ යිෝ පත්න. ෝෂ සමස් ති ි කිය ළුවන්. කදනායන බවට පත්වෙමින් හයිඩජ යන හඩියෙන් වායෝ බවට පත්තෙමින් මේ කෝෂය ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි අඳුනාගත්තා සිංක් ලෝහෙ තමයි මේ කෝෂයේදී ඔක්ෂිකරණ අර්පති ක්‍රියාවට ලක් වෙන්නේ. එතකොට එහෙමනම් ඔක්සිකරණය සිදුවන සිංක් ලෝහය ඇනෝඩේ වශයෙන් අපිට හඳුනාගන්නට පුළුවන්. බලන්න ඔක්සි හරණනාර්ධපති ක්‍රියාව. ඔක්සි හරාද පදක්‍රියාව මේ දැක් වෙන්න එතකට මේ සිදදුන්නේ යකඩි ඉලෙක්ට්‍රෝඩ අසලදී. එනම් ඔක්සි හරණයක් සිදුවෙන්නේ අම් තැනද එතැන කැතෝඩේ. එතකොට එහෙමනං මේ කෝෂයේ අපට කියන්න පුළුවන් සිංත හඩුවමතන සිං ඉලෙක්ට්‍රෝඩ මත සාපේක්ෂෝ රිනාරෝපනයක් තියෙනවා යකනත හඩුවට වඩා. ඒ නිසා සිංක් එෙක්ට්‍රෝඩය මේ කෝෂ පරිනාාග්‍රය රෙසපි අන්ඳුනාගන්නට හුල්ලු. එමනං යකඩ ඉල්ලෙක්ට්‍රෝඩය මේ කෝෂයේ ධනාගිරෙ සඳනාගන්නට හුළු. එහමනං අපි විද්‍යුත් රසානික කෝෂ තුනක් සම්බන්ධ කර ගනීමින් අපි උගත් කාරණා පිළිබඳව අවබෝධයක් ලබාගත්තා යම් කිසි විද රසාානික කෝෂයක සිද්ධන අර්ධපති ක්‍රියාමනවාද ඒ අර්ධපතික්‍රියයා ඔක්සිි කරන අර්ධපතික්‍රියාව ඔක්සි හරණ අර්ධපතික්‍රියාව ස අපපි අඳුනාාගත්තා ඊට පස්ස අප ඉල්ෙක්ටරෝඩ් කියන අලුත් වචනයක් අඳුනාගත්ත මේ විදදු්‍රසාානි කෝෂයක මේ සන්නායකතාව දාවනතුරට ගෙනයින ඒ ලෝහමය හෝ ලෝමය වෙනත් දේවළු අපට ඉරිදිී හම්බුවෙනවා. කෙසේ හෝ මේ ද්‍රාවනයට අපි ගිල්වාති බේෙන සන්නයකතාවල සඳහා දායක වන ්‍රවයන් අප ඉල්ෙක්්‍රෝඩ හැටි නම් කළ. ඒ ඉලෙක්ට්‍රෝඩ අපිගාවට තවත් විශේෂ පදවලින් අඳුනාගත්ත. ක් න ප්‍රති ද ක් ස ක් රන පතික්‍රියාව සිද් ව ෙක් ඩ ැතෝ ඩ ලෙසත් අප අඳුනාගත්ත. ඉගවට අපි සාේක්ෂ ීෙ ෝඩ නාග ෙසත් සා පේක්ෂ ර පන දන්න ලෙක් ෝඩ නාග ිසත් අඳුනාගත්ත. ඒග අපි අර්ධ පතික්‍රියාවලින් කෝෂපතික්‍රියාව ගොඩනග ගත්ත අදී වශයෙන් අලුත්. කල් රාශියයක්ක් පාඩමේදී ඔබට හඳුනාගන්නට ලැබුණ. හෙමනං අපි අදදවසේ මේ කතාබහමතැනින් හමාර කරනවා. මේ කතාබා ඉදිරියටත් අපි බලාපොරොත්තුවෙනවා ගෙනයන්නට එහිදී තවදුරටත් විදත් රසායනයේ අලුත් කොටසකට පි ඔොම්වුවමු. එහිදීත් මේ අද කකතා බා කරපු සංකල්ප කරුණුකාරණා ඔබට ප්‍රෝජනත්වේවි ඒ කාරණා අවබෝධ කකරන් එහෙමනන් දුවේ පපොති. අදවසේ අපි ඔබෙන් සමගන්නවා බට.